සුබ දවසක්. ටෙස් තරගයක් කණපිට හැරීමට අවශ්‍ය වන්නේ එකම අත්තරදීමක් පමණයි. ශ්‍රී ලංකා පන්දියවන්නන් මැනමින් පාලනය කරගෙන පන්දුවට පහර දෙමින් සිටි බාබර් ආසම් සහ මොහමඩ් රිස්වාන් දෙදෙනා පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 176ක් ලෙසින් තබාගෙන සිටියහ. මේ ඇසිල්ලේ ප්‍රභා ජයසිරියව පන්දුවක් නිදල්ලේ යාමට හරිමින් රිස්වාන් තම පිත්ත අහකට ඇදගත්තේය. අපේක්ෂා කර ලෙසින් දඟ නොකැවුණු පන්දුව ඇදී ගියේ මොහමඩ් රිස්වාන්ගේ පිට ඉන්න මත තිබූ බේලිය බිම දමමිනි. එතනින් ආරම්භ වූ පාකිස්තානුවන්ගේ කඩා වැටීම දැවැන්ත පරාජයකින් නිමා විය. ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන් ලකුණු 261කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 246ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. මෙම ජය සමගින් පාකිස්තානයට එරෙහිව පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ලෙසින් සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවි ලකුණු 360ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟයෙන් ජය ගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 508ක් ලබා ගන්නා ලෙස පාකිස්තානුවන්ට අභියෝග කළහ. අභියෝගය බාරගත් පාකිස්තානුවෝ ඉලක්කය කරා යාම පැත්තකින් තබා නිදහසේ ලකුණු රැස් කරමින් සිටියහ. බදාදා සන්ධ්‍යාවේ පැවති මන්දා ලෝකයේ හේතුවෙන් තරඟය නතර කරන විටත් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා සිටි පාකිස්තානු කණ්ඩායම අද පෙරවරුවේදී කඩුලු දෙකකට ලකුණු 176ක් ලබා සිටියේය. පරාජයක සේවයක් හෝ පෙනෙන්නට නොතිබුණු මොහොතක සියල්ල වෙනස් වූයේ මොහමඩ් රිස්වාන් පන්දුව නිදැල්ලේ යාමට ඉඩහැරීමෙනි. එතැන් සිට ලකුණු 85ක් ඇතුළත පාකිස්තානු පිලේ කඩුලු 8ක් බිඳ වැටින. රිස්වාන් පිටියෙන් ඉවත්වීමෙන් පසුව පැමිණි ෆවාඩ් අලාම් පාකිස්තානු පිලට දෙවැනි විෂ එන්නත ලබා දුන්නේ නොතිබිය ලකුණක් සොයා යද්දී දුවද්දී දැවී යාමෙනි. ඒ අතරට කුසල් මෙන්ඩිස්ගේ ඇදහිය නොකි උඩ පන්දුවත් එක් විය. කුසල් මෙන්ඩිස් පන්දු රකිමින් සිටියේ ෆෝවර්ඩ් ෂෝට් ලෙග් ස්ථානයේය. ආගා සල්මාන් ගැසූ ස්විප් පහරක් සමගින් දකුණු පසට ඇදුණු කුසල් මෙන්ඩිස් තමන්ගෙන් ඉවතර ඇදී යන පන්දුව දැහැගත්තේ නායක බාබර්ට තිබූ අවසන් බලාපොරොත්තුවත් පිටියෙන් ඉවත් කරමිනි. මොහමඩ් රිස්වාන්ගේ දැවියමත් කුසල්ගේ උඩ පන්දුවත් අතර පරතරය පන්දු 35කි. එහෙත් තීන්දුව රිවියු අවස්ථාවේත යොමු කළ බාබර් ආසම් තම කඩුල්ල ආරක්ෂා කරගත්තේ පන්දුව කඩුල්ලෙන් ඉවතර ඇදී යන බැවිනි. කෙසේ වෙතත් දෙවනි වතාවේදී ප්‍රභා ජයසූරියව පන්දුව සම්බන්ධයෙන් විනිසුරු ටකර් මහතාගේ තීන්දුව 100%ක්ම නිවැරදි විය. පාකිස්තානුවන්ට එරෙහිව පැවති ටෙස්ට් තරඟ දෙකේදී කඩුලු 17ක් දවාගත් ප්‍රභා ජයසූරිය සටනකින් තොරවම තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය. ඕස්ට්‍රේලියානු පිරට එරෙහිව දෙවනි තරඟයේ ලබාගත් කඩුලු 12 සමගින් ටෙස්ට් තරඟ තුනකදී ප්‍රභා ජයසිරි විසින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 29කි. රමේෂ් මෙන්ඩිස්ද ප්‍රභාට නොදැවෙනි පන්දු යවීමක නිරත විය. මුල් ඉනිමේදී ලකුණු 47කට කඩුලු 5ක් දවාගත් මෙන්ඩිස්ගේ දෙවන ඉනිමේ පන්දු යවීමත් සමගින් ඔහු මෙම තරඟයේදී ලකුණු 148කට කඩුලු 9ක් දවාගෙන තිබේ. තුන් වතාවක්ම වාසනාවලද බාබර් ආසම් දැමී යාමත් සමගින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ දොරටු විවර විය. එතැන් සිට පැවතියේ වර්ෂාව පිළිබඳ වියක් පමණයි. එහෙත් බාබර්ගේ දැවියාමෙන් පසු පන්දුවාර 11කින් තරඟය නිමා විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වූ ඇන්ජලෝ මැතිව්ස් එම ක්‍රීඩාංගණයේදීම තම සියවෙනි ටෙස්ට් තරඟයට සහභාගි විය. තරඟ දෙක අතර වසර 13ක පරතරයක් තිබුණද තරඟ දෙකේදීම මැතිව්ස් අත්විඳේ ජයග්‍රහණයයි. 2009 තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරදා ලකුණු 50කින් ජයගත් අතර 2022 තරඟයේදී ශ්‍රී ලංකාවට ලැබුණේ ලකුණු 246ක දැවැන්ත ජයකි. තරඟය ජයගැනීමෙන් පසුව ඉන්නක් උදුරාගත් නිරෝෂන් දික්වැල්ල ඒ වන විටත් මිඩෝන් ආසන්නයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙත දිවවිත් ඉන්න ඔහුට තිළන කළේ සමරුවක් ලෙස තබා ගැනීමටයි. මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරඟයට මුහුණ දීමේ බලාපොරොත්තු අලුත් විය. මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහළට ආවා. ඒ වගේම
මෙම තරගය 2022 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් ටෙස්ට් තරගය වීමද විශේෂයි. මෙම ජයග්‍රහණය සහ ප්‍රභා ජයසූරියගේ පන්දු යවීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තවමත් We Love Cricket YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න අමතක කරන්න එපා. මෙවැනි ක්‍රිකට් විස්තරයක් සමගින් අපි නැවත හමු වෙමු.